ඔබ නැවතත් සිකුරාදා පියුම් වෙලත් එක්ක. ඉතින් මේ කතා බහ මේ විදිහට පවත්වාගෙන යනකොට දැන් විරාමයට යන්නට කලින් මම ඔබට මතක් කළා ස්වර්ණ විශේෂාංගය තුළින් ඔබව දැනුවත් කරනවා කියලා මේ අක්මා වාශ්‍රිත පවතින රෝගී තත්ත්ව මොනවද කියන කාරණය සම්බන්ධයෙන්. ඒ නිසා මේ බොහෝ දේවල් කතා කරන්න තියෙනවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවත් එක්ක කොයි විදිහටද අපිට මේ සඳහා ප්‍රතිකාර ක්‍රම තියෙන්නේ සහ ඔබ මේ සඳහා ඇතුළත් වෙන්න ඕන කොහොමද වැළැක්වෙන්න ඕන කොහොමද මේ හැම දෙයක් ගැනම කතා කරන්න සූදානම් බිගින්න. එහෙනම් ප්‍රවේශයක් ලබා ගන්න සූදානම් වෙන්නේ මේ විදිහට සුවර්ණ විශේෂාංගයට. ඔබ මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්නට අපි ආරාධනා කළා අපත් සමග සම්බන්ධ වෙන්නට කියලා. අලුත්වල අම්බලන්ගොඩ ලංකාපුර වෙදමැදුරේ ආයුර්වේද වෛද්‍ය කීර්ති ශ්‍රී දේශපන්තු වෛද්‍ය රත්න පඬිත් ආචාර්ය තරංගා කුමාරි වික්‍රමසූරි වෛද්‍යතුමීට අපත් සමග සම්බන්ධ වෙන්නට කියලා. ආයුබෝවන් නිරෝගීමත් උදැසනයි. ඉතින් දැන් මේ අක්මාවාශ්‍රිත රෝගී තත්ත්වයන් ගැන කතා කරනකොට අක්මාව කියන්නේ බොහෝ කාර්යභාර කෙටු කරන දෙයක් ශරීරය තුළ. එනිසා මේ වෛද්‍යතුමීනි මේ බහුලවම අක්මාවාශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්ව මොනවද, වාර්තාවෙන් රෝගී තත්ත්ව මොනවද අපි ඉදින්ම අපේ කතා බහ ආරම්භ කරමු. ඔබතුමිය කිව්වා වගේම අක්මාව කියන්නේ සෑහෙන කාර්යභාරයක් අපේ ශරීරයට කරන ඉන්ද්‍රියක්. ශරීරයේ තියෙන ඝනකමින් අධික විශාලම ඉන්ද්‍රිය තමයි අක්මාව කියලා කියන්නේ. මෙතෙන්දි ශරීරයට එකතු වෙන විෂ කොටස්, ශරීරයේ රුධිරයට එකතු වෙන විෂ කොටස් අයින් කරන එක කාර්යභාරයක්. ඒ වගේම ඔක්සිජන් සහිත රුධිරය සිරුර පුරා ගෙනියන්න උදව් කරන එක තවත් කාර්යභාරයක්. අපිට මෙතෙන්දි අපි වැදගත් විදිහටම ගන්නේ අර විෂ කොටස් නැසන එක නිසා. අපි ඒක දැන් වැඩිපුර විෂ ශරීරගත වෙන්න වෙන්න අක්මාවට රෝගී තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් තියෙනවා. හොඳයි. එහෙම ඇතිවෙන රෝගී තත්ත්වයක් එක්ක කතා කරනකොට මොන වගේ රෝගී තත්ත්වද වැඩිපුරම අපිට දකින්න ලැබෙන්නේ? ඒක දීර්ඝකාලීනව ඇතිවෙන රෝග තියෙනවා, කෙටිකාලීනව ඇතිවෙන රෝග තියෙනවා. තවත් නොයෙකුත් රෝගවල සංකූලතාවයක් විදිහට ඇති වෙන තත්වයන් තියෙනවා. එතකොට අක්මාවේ එන්සයිම වැඩිපුර ස්‍රාවය වීම සිදු වෙනවා. ඒක නිසා අක්මාවේදී අපි දීර්ඝකාලීනව අපි ඒකට කියමු මොකද LCD chronic liver disease කියන තත්වය. ඒ කියන්නේ දීර්ඝකාලීන මේ අක්මා අකරණීය කියන තත්වය ආසාදනයන් හේතුවෙන් සිද්ධ වෙන්න පුළුවන්. අපි මේකට සාමාන්‍යයෙන් සිරෝසිස් කියලා කියනවා. ඊට අමතරව ඇති වෙන්න පුළුවන් ජෝන්ඩිස්, කාමලාව, ඒ කියන්නේ සිංගමාලය වගේ තත්ත්වයන්, හෙපටයිටිස් වගේ තත්ත්වයන්, ඒ වගේ බොහෝ රෝග ඇති වෙනවා. නමුත් මේක සඳහා මුලින්ම බලපානවා අක්මාවේ දැන් බහුලවම ලංකාවේ තියෙනවා අක්මාවේ මේදේ තැන්පත් වීම, ඒ වගේ තත්ත්වයන් වගේම ඩෙංගු වගේ වෛරසයන් නිසා අක්මාවේ තියෙන එන්සයිම වැඩිපුර ස්‍රාවය වෙලා අක්මාව ඉදිමිලා ඒ තුලින් දීර්ඝකාලීන රෝග අවස්ථාවට යෑමකුත් දකින්න තියෙනවා බහුලව. හොඳයි. දැන් මේ ඔය අක්මාවේ තෙල් තැන්පත් වීම කාරණේ කියන දේ මේ අපි දකිනවා මේ කුඩා දරුවන්ට පවා තියෙන රෝගී තත්ත්වය බවට මේක පත් වෙලා තියෙනවා. මේ මොකක්ද මේ අක්මාවේ තෙල් තැන්පත් වීම කියලා කියන්නේ? අපි ඒක ගැන සඳහන් කරමු වෛද්‍යතුමනි. ඒක නම් සිද්ධ වෙන්නේ අපේ වැරදි ආහාර විහරණ රටාවල් නිසා. අපි ගන්න ආහාරය අධික තෙල් සහිත වීම හේතුවෙන් අක්මාවේ මේද තැම්පත් වීම සිද්ධ වෙනවා. මොකද මම අර ඉස්සෙල්ලා කිව්වනේ ශරීරයට ලැබෙන විස කොටස් අක්මාවේදී නැති කරනවා කියලා. ඒ තත්වය කරන්න, ඒ තත්වයට ඔරොත්තු දෙනවටත් එහා පැත්තට අපි මේද කොටස් අරගන්නකොට සහ විෂ කොටස් ශරීරගත කරගන්නකොට අක්මාව රෝගී තත්වයට පත් වෙනවා වගේම අක්මාවේ මේද තැම්පත් වීම බහුලව සිද්ධ වෙන්න ගන්නවා. හොඳයි. දැන් මේ අක්මාවේ තෙල් තැන්පත් වීම කියන කාරණය සම්බන්ධයෙන් අද අපි වැඩිදුර තොරතුරු එකතු කරන්න සූදානමින් ඉන්නවා. ඔබතුරු වෛද්‍ය උපදෙස් ඔබට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවත් එක්ක ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඒ වගේම මම මෙතුමියව සම්බන්ධ කරගන්න අවශ්‍ය කරන දුරකථන අංකයත් සඳහන් කරන්නම්. අලුත්වල අම්බලන්ගොඩ ලංකාපුර වෙදමැදුරේ තමයි අපි මේ සම්බන්ධයෙන් මේ ඔබව තොරතුරු දැනුවත් කරන්නේ. ඒ වගේම මම ඔබට දුරකථනයේ සඳහන් කළොත් දුරකථන අංකය පිළිබඳව 0911 791 42 02
බිඳුවයි 9යි 1යි 791යි 42යි 02 කියන දුරකථන අංකය මතක් කරන්නට ඕනේ. ඔබට මේ සම්බන්ධයෙන් වගේම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවත් එක්ක පවතින රෝගී තත්ත්ව සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ලබා ගන්න පුළුවන් හැකියාවක් මේ ඔස්සේ තියෙනවා කියන කාරණේත් මතක් කරන්න ඕන. හොඳයි. දැන් මේ අක්මාවේ තෙල් තැම්පත් වීම ඇති වෙන්නේ අපි ලබා ගන්න ආහාර රටාවන් එක්ක කියන කාරණේ සඳහන් කරලා. දැන් මෙහෙම ආහාර රටාවල් නිසා විතරමද මේක ඇති වෙන්නේ? මේකට වෙනත් හේතු කාරකයන් තියෙනවද? මොකක්ද මේ තෙල් තැම්පත් වීමත් එක්ක මේ සම්බන්ධයෙන් මතක්? සාමාන්‍යයෙන් liver enlargement එක අක්මාවේ ඉදිමින්මක් සිද්ධ වෙන්න නම් තෙල් තැම්පත් වීමට අමතරව අනවශ්‍ය විදිහේ ඖෂධ කොට ඖෂධ වර්ග ශරීරගත කර ගැනීම සහ එක එක දැන් अनावश्य शरीर अहितकर आकार मेद सहित आहार अभी रटकाजु बहुलवगा दीर्घकाल दिगट वैडी प्रमाण मे रटकाजु लागनी मे अरवे तत्व अतिवेन पुलवा शरीर इकनेट अभी पोल की वैडीपुर पाविचर को वगे तत्व अक्मावट तेल ඇතුවීම සිද්ධ වෙනවා. හොඳයි. ඉතින් මේ මේ තත්ත්වය ගැන මේ විදිහට කතා කරමින් ඉන්නකොට දැන් අක්මාවේ තෙල් තැම්පත් වීම හේතුවෙන් බොහෝ රෝගී කාරකයන් වලට සහ අපිට ඒක බොහොම පුළුල් විදිහට දැනනවස ඕනෑතරම් තියෙනවා මේ රෝගී තත් උත්සන්න වීමත් එක්ක. දැන් මේ තෙල් තැම්පත් වීම කියන කාරණේ ගත්තට පස්සේ මොන වගේ ප්‍රශ්නන්ද ඇති වෙන්න පුළුවන්කම තියෙන අපිට මේ තෙල් තැම්පත් වීම අක්මාව තුළ සිදු වීමත් එක්ක? මෙන්න මෙහෙමයි. ලිවර් එක කියන්නේ අක්මාව ආසාදනයට ලක්වීමේ පළමුණ අවස්ථාව දෙවන අවස්ථාව තුන්වන අවස්ථාව සහ හතරවන අවස්ථාව කියලා කොටස් හතරක් තියෙනවා. පළමු අවස්ථාවේදී අක්මා සෛල අක්‍රිය වීමට පටන් ගන්න අක්මාව රෝගී වෙන්න පටන් ගන්න පළවෙනි එක තමයි අපි ග්‍රේඩ් 1 ෆැටි ලිවර් කියලා කියන්නේ. ඒ කියන්නේ අක්මාවේ තෙල් තැම්පත් වීමේ පළමු අවස්ථාව කියලා කියන්නේ ඒක. ඒ තත්ත්වය දිගින් දිගට යනකොට කියන්නේ ආරම්භක අවදි. ආරම්භක අවස්ථාව තමයි ඒක. ඒ තත්ත්වය දිගින් දිගට යනකොට අපි දන්නේම නැතුව හතරවෙනි අවස්ථාව වෙනකන් එනවා. ඒ කියන්නේ හතරවෙනි අවස්ථාව කියලා කියන්නේ අක්මාව විනාශ වෙලා අක්මා බද්ධයකට ලේස් වෙන්න යන තැනට වෙනකන් ගිහිල්ලා ඉවරයි. එතකොට අක්මා බද්ධයකින් තොරව අක්මාව හදාගන්න දේශීය වෛද්‍ය ප්‍රතිකාර වගේ වලින් පුළුවන්කම තියෙනවා. ඔව්. දැන් අර ඔබතුමිය සඳහන් කරපු කාරණාවක් තමයි මේ පළමු අවස්ථාවේදී අඳුරගත්තේ නැත්නම් හතරවෙනි අවස්ථාව වෙනකොට මේ අක්මාව දුර්වල වෙලා එතනින් මේ කාරණේදී උත්සන්න වීමේ උපරිමයක් ඇති වෙන්න පුළුවන් කියන කාරණේ. දැන් මේකෙදී දැන් අක්මාවේ තෙල් තැම්පත් වීමත් එක්ක පළවෙනි අවස්ථාව ඇතිවීම සහ හතරවෙනි අවස්ථාවට පත්වීම මොන වගේ කාලයක් ඇතුළත වෙන්න පුළුවන්කම තියෙනවද? අපි මේ සම්බන්ධව මතක් කරමු දැන්. ඔව්. කාල පරාසයක් එහෙම කියන්න බැරි මොකද දන්නවද? ඒක අපි ගන්න ආහාර අපි අපේ විහරණ රටාව කිසිම මේ ව්‍යායාමයක් කරන්නේ නැත්නම් අපි ආහාර අරගෙන එක තැන ඉඳගෙන ඉන්නවා නම් ඊට අමතරව අපි කිසිම අක්මාව වෙනුවෙන් කිසිම හොඳ දෙයක් ආහාරයට ගන්නෙ නැත්නම් නොදැනුවත්වම මේ කාලේ ඉතාම ඉක්මනින් ලඟ වෙනවා. ඔව්. ඉතින් මේ එනිසා දැන් ඔබ වැඩිපුරම දැනුවත් වෙන්න ඕන සහ වැඩිපුරම හිතන්න ඕනේ ඔබේ ආරක්ෂාව පිළිබඳව, ඔබේ නිරෝගීත්වය පිළිබඳව වැඩිපුරම හිතමින් කාලය ගත කරන්න ඕන කාලයක තමයි අපි ඉන්නේ. බෝ වන රෝග සහ බෝ නොවන රෝග දිගින් දිගටම ඇති වෙනවා. නමුත් COVID-19 වෛරස තත්ත්වය කියන කාරණේනේ අපේ හිස් මුදුනේම මේ වෙනකොට තියෙන්නේ. එනිසා ඔබට අමතක වෙලා තියෙනවා බෝ නොවන රෝග, බෝ වන රෝග මෙන්න මේ වගේ දේවල් තවමත් සමාජය තුළ තියෙනවා කියන කාරණය සම්බන්ධයෙන්. එනිසා ඉතින් අර रोगी तत्व आहार लबागेमें අපි කියනවා මේ කෑම කන්න බෑ, කෑම අරුචිය තියෙනවා, ඊට පස්සේ ආයේ නිදිමත ගතියක් තියෙනවා, ඔයගේ දේවල් අපි දැකලා ඉන්නවා. දැන් අපි කතා කරමින් හිටියේ මේ රෝගී ලක්ෂණ මොනවද කියන කාරණේ. හුඟක් දෙනෙක් කියනවා මේ නිදිමත ගතියයි, වැඩක් කරන්න හිතෙන්නේ නැහැ, කම්මැලි, උන් ඔයගේ දේවලුත් හරියට කියන අය ඉන්නවා. මේ මේවත් ඔය රෝගී ලක්ෂණ වල හේතුවක්ද? ඒවත් එක හේතුවක් වෙනවා. නමුත්
අක්මාවේ තැන් තෙල් තැන්පත් වුණු රෝගියෙක්ට නිතරම අම්ල පිත්ත ප්‍රදාහය වගේ දැනෙනවා, ඒ කියන්නේ ගැස්ට්‍රයිටිස් වගේ දැනෙනවා, අධික වෙහෙස දැනෙනවා ඇවිදිනකොට. ඊට අමතරව ඔබ කිව්ව විදිහට නිදිමත ඒ රෝග ලක්ෂණත් එනවා. ඊට පස්සේ බහුතරයක් දෙනා කරන්නේ ගැස්ට්‍රයිටිස් වලට බෙහෙත් අරගෙන අර පැත්ත අමතක කරලා දාලා ඉන්නවා. අපිම රෝගය නිශ්චය කරන්න යනවනේ. මොහොත වෙලාවට අපි හිතන්නේ අපට මානසික ආතතිය තියෙන නිසා ගැස්ට්‍රයිටිස්. ওই වගේනේ තීරණය කරන්නේ. එතනින් එහාට අක්මාව ගැන හිතන්නේ නැහැ. සමහර වෙලාවට ගෙදර අයත් එක්කත් රණ්ඩු වෙනවා. මේ මට මේ මේ ප්‍රශ්න වැඩි හින්දා තමයි මේ මේ හැම දෙයක්ම මේ මනස නිරවුල් කරගන්න දෙන්නේ. ඔන්න වගේ දේවල් කියනවා. ගෙදර අයත් ඊට වැඩි කියනවා. ඊට පස්සේ ඔව් ඔයාට තියෙන්නේ ඒක තමයි. ඔයා කෑම කන්නේ, ඔයා මේක කරන්නේ, ඔයාට මේක තමයි තියෙන්නේ කියන එක ඒගොල්ලන් නිශ්චය කරනවා. වෛද්‍යවරයෙක් හමු වෙන්නේ නැහැ. ඒක තමයි ගැටලුවේ ප්‍රධානම අවස්ථාව වෙන්නේ. තමන්ම ප්‍රතිකාර කරගන්නේ යෑම. ඉන් අනතුරු ඊට පස්සේ එතනින් පටන් ගන්නවා. ඊළඟට අපි යනවා ස්ටේජ් 2 එකට. ස්ටේජ් 2 එකේදී අර තත්ත්වේ තවත් වැඩිපුර දැනෙනවා. එතකොට තවත් වැඩිපුර ගැස්ට්‍රික් බෙහෙත් බොනවා, මොනවා හරි අරගෙන ෆාමසි එකකට ගිහිල්ලා ওই විදිහට ওই තත්ත්වේ වැඩි දියුණු කරගන්නවා. ඊට පස්සේ අපි නොදැනුවත්වම අපේ බයිල් ඩක්ට් එක බ්ලොක් වෙලා අක්මාවේ එන්සයිම වැඩිපුර ස්‍රාවය වෙන්න ගන්නකොට තමයි මතක් වෙන්නේ ආමට වෙන මොකක් හරි තිබිලා තියෙනවා කියන එක. හොඳයි, ඉතින් මෙන්න මේ විදිහට මේ කාරණා ගැන කතා බහ කරමින් ඉන්න අවස්ථාවේ තමයි අපි ඉන්නේ. ඒ නිසා මේ දැන් ඔබතුමිය ළඟට එන රෝගීන් බොහෝමයක් මේ සම්බන්ධයෙන් ගැටලු සඳහා පිළිතුරු හොයාගෙන එනවා කියන කාරණයක් ඔබතුමිය සඳහන් කළා අපිට කලින් වතාවකදී කතා බහ කරමින් ඉන්න අතරතුරේ. ඒ නිසා තමයි ඔබතුමිය අපත් සමග සම්බන්ධ වෙන පළවෙනි අවස්ථාවේදීම අපි සඳහන් කළේ මේ අක්මාව සම්බන්ධයෙන් කතා කරමු සහ මේ රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් කතා කරනකොට වැඩිපුරම අක්මාවේ මේත තැන්පත් වීම සම්බන්ධයෙන් කතා කරමු කියන කාරණේ. එවගේම ඔබටත් පුළුවන්කමක් තියෙනවා මෙතුමීව සම්බන්ධ කරගන්නට. මම ඔබට දුරකථන අංකය සඳහන් කරන්නම්. 0991 41 02 0991 41 02 කියන දුරකථන අංකයට දුරකථන උතුමක් දීලා ඔබට ඉඩක් වෙන් කරගෙන මේ සඳහා අවශ්‍ය කරන උපදෙස් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. වගේම මම ඔබට ලිපිනේ සඳහන් කරන්නම්. අලුත්වල අඹලංගොඩ ලංකාපුර වෙදමෙතුරට තමයි ඔබ යොමු වෙන්නට ඕනේ. අලුත්වල අඹලංගොඩ ලංකාපුර වෙදමෙදුරට තමයි ඔබ යොමු වෙන්නට ඕනේ මේ සඳහා ප්‍රතිකාර ලබා ගන්න. හොඳයි, කතා කරමින් හිටපු මාත්‍රකාවට ආයමත් යමු වෙන සෝදානම් ඉන්න. දැන් අපි මතක් කළා කොයි විදිහටද මේ රෝගී ලක්ෂණ තියෙන්නේ, මේ වගේ රෝගී ලක්ෂණයන් අපිට ශරීරයෙන් පිටතට කොහොමද පෙනෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් මතක් කළා. කොහොමද මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ මේ සඳහා තියෙන ප්‍රතිකාර ක්‍රම අපි ඒ සම්බන්ධයෙන් දැන් මතක් කරමු වෛද්‍යතුමිය. ඔව්, දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අක්මා බද්ධයකට නොගිහිල්ලා ඔව් නැවත අක්මා සෛල සාමාන්‍ය සෛල තත්ත්වයට පත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකෙදි අපි ආහාර විහරණ රටාව වගේම ලබා ගන්න ඖෂධ පිළිබඳවත් හැම වෙලේම අවධානය යොමු කරන්න ඕනේ. අපිට මුලින්ම ඖෂධ සඳහා දැන් අපිට පළවෙනි මට්ටමේදී වෙහෙස කර ගතියක් දැනෙනවනේ, උද්ගාරයක් දැනෙනවා, නිතරම ආහාර ගැනීමේ අපහසුවක් දැනෙනවා, අරුචියක් දැනෙනවා. ඒ වෙලාවේදී අපි කරන්න සරලම ප්‍රතිකාරයක් තියෙනවා. දෙලුම් ගෙඩියක් අරගෙන හොඳ දෙලුම් යුෂ වීදුරුවක් හදලා සතියකට දවසක්වත් පාවිච්චි කරනවා නම් අක්මාවට හොඳ සහනයක් දැනෙනවා. ඒකේ දෙලුම් යුෂ වීදුරුවක් සතියකට එක් වතාවක් පානය කිරීම තුළින් මේක අඩුවෙන්ම වළක්වා ගන්න තියෙන පළවෙනි ප්‍රතිකාර ක්‍රමය විදිහට කියන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඔබට හොඳ ප්‍රතිකාර ක්‍රමයක්. දිවසේ සිටම දැන් මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවත් එක්ක කතා කරනකොට මේ සබහදහමත් එක්කන මේ හැම දෙයක්ම බෙදලා තියෙන්නේ. ඒ නිසා ඔන්න මේ හොඳ දෙලුම් ගෙඩියක් සතියකට එක් වතාවක් පානය කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක ඔබේ ශරීර ශෞඛ්‍යයට බොහොම හොඳයි කියන කාරණේ මතක් කරනවා. හොඳයි, ඉන් අනතුරුව දැන් මේක තවදුරටත් අඩු කරගන්න තමන් ගත්තර වැරදි ආහාර රටාව තියෙනවනේ. අධික තෙල් සහිත කෑම, මම කිව්වේ රට කජු වගේ, ඌරු මස් වගේ මේ වගේ දේවල් ගත්තනම්
අර පළමු මට්ටමේ වෙහෙස කරගා තියෙනකොටම කරුණාකරලා ඔබ ඒවා ගන්න එක නතර කරලා දාන්න. එතනින් එහාට අක්මාව රෝගී වීම යම් තාක් දුරට පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම ශරීරයට ලැබෙන විෂ අපි මේක ඖෂධයක් හරහා ගන්න පුළුවන්. නිතරම පොඩි හිස කැක්කුමකට ගන්න ඖෂධයක් හරහා වෙන්න පුළුවන්. අපේ අධික දැන් අපි අධික වෙහෙසයි කියලා ගන්න විටමින් එකක් හරහා වෙන්න පුළුවන්. වේදනානාශක භාවිත කරනවනේ. දැන් අර ගෑස්ට්‍රයිටිස් ගතියෙනකොටත් පුළුවන් තරම් වේදනානාශක අරගෙන බලලා බලලා ඉවරයිනේ. අන්නේ ගන්න දේවල් ඔක්කොම නතර කරලා හොඳ, ඒ කියන්නේ සමබල ආහාර වේලකට ගියා නම් හොඳයි. ඒ අතරිනුත් ගොඩක්ම මේ තත්ත්වයේ තියෙන අය මස් වලින් අයින් වෙලා, තෙල් කෑම වලින් අයින් වෙලා රෑට එළවලු තම්බල කන්න පුළුවන් අවස්ථාවක් ඇති කරගත්තොත් මේ තත්ත්වෙන් බොහෝ විට මිදීමේ හැකියාව තියෙනවා. හොඳයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි දැන් ඔය කොයි විදිහටද ආයුර්වේද වෛද්‍ය විද්‍යාවත් එක්ක මේ ප්‍රතිකාර ක්‍රම යොදාගෙන මේ දෙයින් මිදෙන්නේ කියන කාරණය සම්බන්ධයෙන් තමයි අපි මතක් කළේ. ඉතින් දැන් ඔබතුමිය ළඟට බොහෝ රෝගීන් සංඛ්‍යාවක් මේ රෝගකාරකයේ සම්බන්ධයෙන් ප්‍රතිකාර ක්‍රම ලබා ගන්නට එනවා කියන කාරණය ඔබතුමිය සඳහන් කළා. දැන් ඒ සම්බන්ධයෙන් අපි කෙටියෙන් මතක් කරමු. ඔබ ළඟට එන රෝගීන් සංඛ්‍යාව සම්බන්ධයෙන් අපි මතක් කරමු. කොයි විදිහටද මේ ආත්මාවාශ්‍රිතව රෝගී තත්ත්ව සඳහා ප්‍රතිකාර ක්‍රම ලබා ගන්නෙ? ආත්මාවාශ්‍රිත රෝග තත්ත්ව වලට පත් වෙච්ච රෝගීන් බහුතරයක් එනවා. ඒ කියන්නේ කුඩා ළමයින්ගේ ඉඳලා වැඩි හිටියන් දක්වාම රෝගීන් එනවා. එතකොට කුඩා ළමයින්ව රෝගීන් බවට පත් කරන්නේ වැඩි හිටියන් තමයි. මොකද ඒගොල්ලන්ට තනියම ඒගොල්ලන්ගේ ආහාර රටාව ගැන දන්නේ නැහැ. අපි දෙන දෙයක් තමයි ඒගොල්ලන් වැඩිහිටිය දෙන දෙයක් තමයි, සහ වැඩිහිටියන් දෙන ආදර්ශයෙන් තමයි ඒගොල්ලන්ගේ අනාගතය ඒගොල්ලන් හදාගන්නේ. එතකොට ඊට අමතරව මීයුණ, ඩෙංගු මේ වගේ රෝග තත්ත්වයන් නිසා අක්මාව ආසාදනයට ලක්වෙච්ච රෝගීන් බහුලව මේ දවස්වල එනවා. ඔය හැමතේමත් එක්ක කතා කරමින් යනකොට දැන් මේ අපිට කොයි විදිහට දැන් මේ අක්මා රෝගී තත්ත්වයක් ඇති නොකරගෙන කටයුතු කරන්නට සහ මේකෙන් පරිස්සම් වෙන්න මොන වගේ චර්ය රටාවක්ද අපිට ඇති කරගන්න පුළුවන්කම තියෙන කියන කාරණය සම්බන්ධයෙන් අපි අවසන් වශයෙන් මතක් කරමු. දැන් සාමාන්‍යයෙන් වෙනත් ලෙඩක රෝග ලක්ෂණයක් විදිහට ඇතිවීම නම් නතර කරගන්න ක්‍රමයක් නැහැ. මොකද අපිට ඒ රෝගීන් යන් වැළඳෙන එක නතර කරගන්න ඕනේ. ඒ වලින් වැළකෙන්න තමන් දැන් මේ තත්ත්වය අඩු කරගන්න අවශ්‍ය නම් ආහාර විහරණ රටාව වගේම වැරදි ඖෂධ ලබා ගැනීමත් නතර කරලා දාන්න ඕනේ. හොඳයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද දවස තුල අපිට මේ අක්මාවාශ්‍රිතව පවතින රෝගී තත්ත්ව මොනවාද, ඒ වගේම ඒ අතරින් මේ අක්මාවේ මේදේ තැන්පත් වීම කොයිතරම් දුරට අපිට පාලනය කරගන්න පුළුවන්කම තියෙනවද, මේ ඔස්සේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවත් එක්ක මොන වගේ ප්‍රතිකාර ක්‍රමද තියෙන්නේ කියන කාරණය සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්නට ලැබුණේ. මම ඔබට සඳහන් කරන්නම් දුරකථන අංකය මේ රෝගී තත්ත්වයේ ඇතුළුව ඕනෑම රෝගී තත්ත්වයකට වෛද්‍ය විද්‍යාව තුළ පවතින උපදෙස් ලබා ගන්න ආයුර්වේද වෛද්‍ය විද්‍යාවත් එක්ක පුළුවන්කමක් තියෙනවා කියන කාරණයත් මතක් කරන්න ඕනේ. මම ඔබට දුරකථන අංකය සදාන් කරන්නම්. 0991-792-42 කියන දුරකථන අංකයේ ඔස්සේ ඔබට පුළුවන්කම තියෙනවා වැඩි දුර තොරතුරු දැන කියාගෙන මිතුබිව සම්බන්ධ කරගන්න. ලිපිණියත් සඳහන් කරන්නම් මම ඔබට අලුත්වල අම්බලන්ගොඩ ලංකාපුර වෙදමැදුරට තමයි ඔබ මේ සඳහා යොමු වෙන්නට ඕනේ. අලුත්වල අම්බලන්ගොඩ ලංකාපුර වෙදමැදුරට සදා තමයි ඔබ මේ සඳහා යොමු වෙන්න ඕනේ කියන කාරණයත් මතක් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ ඔබත් එක්ක බොහෝ දේවල් කතා කරන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම ඔබ බොහෝ සුවිශේෂී විදිහට මේ කරුණු පිළිබඳව අපිව දැනුවත් කළා. බොහොමත්ම ස්තුතියි මේ පැමිණීම සඳහා. අද අපි ආරාධනා කළේ අලුත්වල අම්බලන්ගොඩ ලංකාපුර වෙදමැදුරේ ආයුර්වේද වෛද්‍ය ආචාර්ය තරංග කුමාරි වික්‍රමසූරිය වෛද්‍යතුමියට බොහොම ස්තුතියි මේ පැමිණීම සඳහා. අයිබෝවන්. ඉතින් මේ සම්බන්ධයෙන් මේ විදිහට කතා කරනකොට අපි බොහෝ දේවල් ඔබට තිරණ කලා සිකුරාද අපි යොමු පිළෙන්. ඒ නිසා ජීවිතයට වැදගත් වෙන බොහෝ දේවල් අපි ඒ විදිහට කියාගෙන යනකොට අද ආරම්භයේදී මම ඔබට සඳහන් කළා ජීවිතයේ පිටු ලස්සන කරගන්න එක, මැද පිටු ටික අලංකාර කරගන්න එක ඔබ ළඟ තියෙන කාර්යයක්, වගේම මේ කාලවකවාන තුළ සෞඛ්‍ය ආරක්ෂිතව ඉන්නවද නැද්ද කියන කාරණේ තියෙන ස්වභාවය කියන එකත් මතක් කරන්න ඕනේ. ඒ නිසා වැඩිපුරම ඔබේ නිරෝගීත්වය ගැන හිතන ගමන් ජීවිතයේ ඉස්සරහට යමු කියන කාරණේත් මතක් කරන්න
करे जयग्रहण गन वेपुर कथा कन कल इनसा तब जयग्रहण या बलापुर अद दवसेद सूदान मिंगिन सीयत क्रिकेट दिन हेमदाम सीयता किन्नवना दिना पुलवांक इनसा तम मेवर मे श्रीलंका सह दक्षिण आफ्रिका तरग संचारे विसय विस तरगवली फल दिन अद सनिटे तरग तरतर अरगेन वगे जयग्रहण कर उभवारगिन सीता सूदान मिंगिन मतराने इनसा दिगे दिखट वीडियो गाने मुलिन में देने का न मैं मसीनों क्लिक करना।